ආයුබෝවන් ඔයාලට ඔන්න අද මම ඔයාලට කියනාවේ මාරි බිස්කට් චොක්ලට් පොඩිම හදන විදිය. ඉතින් ඔයාලට මේක විනාඩි 5කින් හරිම ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන්. විශේෂත්වය තමයි අවන් බීටර් ඕන නැහැ, ක්‍රීම් ටින්කිරි ඕන කරන්නේ නැහැ, ලිප ඕනත් නැහැ. ඉතින් හරිම ලේසියෙන් ඉක්මනට මාරි බිස්කට් පොඩින් එක හදන විදිය අපි බලමු. මම මේකට මාරි බිස්කට් එක්කම චොක්ලට් බිස්කට් ටිකකුත් එකතු කරනවා. ඕන කරන දේවල් වල ලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ බලන්න. මුලින්ම අපි පුඩින් එක දාන භාජනයට මේ වගේ පාච්මන්ට් කොලයක් දාගනිමු. එතකොට අපිට ලේසි පුඩින් එක එළියට ගන්න. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා කජු ටිකකුයි චොක්ලට් බිස්කට් එකකුයි. චොක්ලට් බිස්කට් එක මෙන්න මේ වගේ පොඩි පොඩි කෑලි වලට කඩා ගන්න. ඒක දැන් සරස ගන්න පැත්තකින් තියන්න. මෙතන මම අරගෙන තියෙනවා මාරි බිස්කට් පොඩි පැකට් දෙකක්, චොක්ලට් බිස්කට් පහක්. දැන් ඊළඟට මම කරන්නේ අපේ චොක්ලට් බිස්කට් ටික විතර මෙන්න මේ වගේ පොඩි පොඩි කෑලි වලට කඩා ගන්නවා. මෙතන මම අරගෙන තිනවා බටර් ග්‍රෑම් 100ක්. ඔයාලට මේ වෙනුවට මාගරින් ගන්නත් පුළුවන්. මුලින්ම එක හොඳට හැඳකින් මේ වගේ පොඩ්ඩක් සොෆ්ට් කරගන්න. ඒකට මම එකතු කරනවා අයිසින් සීනි ග්‍රෑම් 300ක්. අයිසින් සීනි ටික හොඳටම හලා ගන්න ඕන. ඊළඟට මම එකතු කරනවා කොකෝ පවුඩර් මේස හැඳි දෙකක්. ලුණු පින්ච් එකක්. බිත්තර කහම දෙකක්. වැනිලා මේස හැඳි භාගයයි. ඒ කියන්නේ තේ හැඳි වලින් නම් එකම ආරයි. දැන් මේ ටික ඔක්කොම හොඳට කවලම් කරලා මේක ක්‍රීම් එකක් වගේ හදාගන්න. දැන් ඔන්න ලස්සන ක්‍රීම් එකක් ඇවිත් තියෙනවා. මම දැන් මේකටම චොක්ලට් බිස්කට් ටිකත් එකතු කර ගන්නවා. ඊළඟට මේ මිශ්‍රණයම චුට්ටක් අරගෙන පාච්මන්ට් කොලේ අලව ගන්න. දැන් අපි පළවෙනි ලේයර් එක විදිහට අයිසින් එකෙන් ටිකක් දාන්න. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා කිරි කෝප්පයක්. දෙවෙනි ලේයර් එක විදියට මාරි බිස්කට් මේ වගේ කිරිවල පොඟවල ලේයර් එකක් දාන්න. මේ විදිහට ඔයාලට පුළුවන් මාරුවෙන් මාරුවට අයිසින් ලේයර් බිස්කට් ලේයර් දාගන්න.
දැන් අපිට පුළුවන් අපි කලින්ම පැත්තකින් තියාගත්ත කජු ටිකයි චොක්ලට් බිස්කට් එකකුයි කවලම් කරගත්ත මිශ්‍රණය උඩින් දාන්න. ඒ ටික දැන් ඔයාලට පුළුවන් චුට්ටක් මේ විදිහට තද කරගන්න. මේකේ උඩට ඔයාලා කැමති විදිහට කැමති දේවල් එකතු කරලා සරස ගන්න පුළුවන්. දැන් අපි මේක පැය දෙකක්වත් ශීතකරණයේ තියන්න ඕන. දැන් අපිට පුළුවන් පාච්මන්ට් කොලේ මේ වගේ උස්සලා ගන්න. මම දැන් පාච්මන්ට් කොලේ මේ විදිහට අයින් කර ගන්නවා. අපි දැන් කපලත් බලමු ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ ලස්සනට ලේයර්ස් වෙන්න වෙලා තියෙනවා. හරිම මෘදු හරිම රස පුඩින් එකක්. ඒ වගේම තමයි හදන්නත් හරිම ලේසි. පුංචි දේවල් ටිකක් විතරයි ඔයාලට ඕන කරන්නෙත්. ඉතින් ඔයාලත් මේ අලුත් අවුරුද්දට මේ විදිහට හදලා බලන්න. හරිම ඉක්මනට ඔයාලට හදා ගන්න පුළුවන්. අමුත්තන් පුදුම කරවන්නත් පුළුවන්. මේ වීඩියෝ එක ගැන ඔයාලට ගැටළු යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.